Hello gamers. ඉතින් ඔයා GTA 6 ගැන අප්ඩේට් එක ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා මේ වෙනකොට GTA 6 එකේ footages කීපයක් leak කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තද? එහෙනම් නැත්තම් බොරුවක්? අපි කතා කරමු මේ වීඩියෝ එකේ. හරි guys. ඉතින් මේ ගැන පැහැදිලි කරන්න කලින් මම ඔයගලන්ට මේ වුනේ මොකද්ද කියලා හරියටම පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. මේක වුනේ හරියටම 2022 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා උදේ 9:10 අතර GTA forums කියන වෙබ්සයිට් එකට හරි සල්ලව දාන්න එක. Hi, here are 90 footages from GTA 6 කියලා පොඩි ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ලින්ක් එකේ මේ ලෝකේ කැළඹෙන්නව කියන්නේ බුළු ගේමර්ස්ලා ඔක්කොම කැළඹෙන්න හේතු වෙච්ච මේ පොඩි මැසේජ් එකක් තමයි මේ ඔක්කොම කැළඹෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. ඉතින් මෙයාගේ නම තමයි T-Pot Uber Hacker කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපිට මේ ක්ලිප්ස් බැලුවාම මේම ඇත්තටම හිතාගන්න බැරි වුණා මුලදීම GTA 6 එකමද මේක? එමත් නැත්තම් මේක වෙන ගේම් එකකින් කැප්චර් කරපු එකක්ද නැත්තම් වෙනම මේවා නිකන් සමාජ මාධ්‍ය නිකන් කලබන් ඔය වගේ පිස්සු ඉන්නවනේ. ඉතින් ඒ වගේ ඩයලොග් කරපු ගොන් වැඩද්ද කියලා අපිට හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් අන්තිමට දේවල් හොයලා බලද්දී අපිට තේරුණා අනිවාර්යෙන් මේක GTA 6 එකම වෙන්න ඕන කියලා. ඉතින් ඕගොල්ලෝ මේ දකින වීඩියෝ එක නෙමෙයි මම මීට කලොත් වීඩියෝයක් කරා. මම ඒක දැම්මේ නැහැ. මොකද ඒ වීඩියෝ එකට වඩා දෙයක් මේ වීඩියෝ එකේ තියෙන නිසා. ඉතින් ඒකෙදිත් මම කතා කරේ මේක කොහොමද ඇත්ත වෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී මම මේක ඇත්ත කියලා කියන්න දේවල් කිහිපයක් කියන්න. එක තමයි මේකේ Vice City map එක. Vice City GTA Vice City එකේ map එක මේකේ එහෙමම තියෙනවා. ඒ කියන්නේ කිසි වෙනසක් නැහැ. ඔගොල්ලෝ GTA 6 එකේ ගැන කලින් ඉඳලා මුලින් ඉඳලාම හොයන එක්කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා GTA 6 එකට එන්නේ Vice City game එකේ එන map එකම තමයි. ඒ වගේම මේකේ මේන් කැරක්ටර් එක විදිහට කැරක්ටර්ස් දෙකක් හෝ තුනක් ඉන්නවා. ඒ අතර ප්‍රධාන චරිතය කාන්තාවකට යනවා. ඒ කියන්නේ ෆීමේල් කැරක්ටර් එකට යනවා. ඉතින් ඒ ෆීමේල් කැරක්ටර් එකත් ඒ විදිහටම මේ ලීක් වෙච්ච ෆූටේජස් වල තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ පොලිස් කාර් වල ගත්තත් තනිකර මෙතන ඒගොල්ලෝ තියෙනවා ෂූටින් කරන පොඩි ෆූටේජස් එකක්. එතකොට ඒ ෆූටේජ් වල අපිට බලා ගන්න පුළුවන් අපිට ෂූට් කරනකොට පොලිසියෙන් එනවා. එතකොට මේ පොලිසිය ආවම මේ පොලිසියේ කාර් වල පවා දාලා තින්නේ VCPD කියලා. කියන්නේ V කියන්නේ Vice, C කියන්නේ City, P කියන්නේ Police, D කියන්නේ Department. Vice City Police Department. ඉතින් ඔයගලන්ට මෙතනනොත් බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් මේ footages වල සත්‍යතාවයක් තියනවා කියලා. ඉතින් මේ ටිකට අමතරව අපිට මේක ගොඩාක්ම ඇත්තමයි කියලා කියන්න තියෙන එක හේතුවක් තියෙනවා. ඒ තමයි වීඩියෝ ගේම් වල නිවුස් බෙදා හරින එක සහ ලීකර් කෙනෙක් වගේ වෙන ජේසන් චාය එව නැත්තම් ජේසන් සචාය එහෙම ගොඩක් නම් කියන මං ජේසන් කියලා කියන්න. ඉතින් ජේසන් 2022 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා හවස 6:51 දට ට්විටර් එකේ ට්වීට් එකක් දාලා තියෙනවා. ඒක කන්ෆර්ම් කරලා එයා රොක්ස්ටාර් එකේ සෝසස් වලට අනුව එයා කියනවා මේක මේ වෙනකන් ආපු මැසිව් එක පිස්සුම හැදෙන ලීක් එකක් කියලා මේක මේ ලීක් එක ඇත්තමයි කියලා. ජේසන් ස්ට්‍රය කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රබල චරිතයක්. ඔයාගේ ගේම් ලීක්ස් ගේම් එක ගේම් නිවුස් වගේ දේවල් මෙයාගෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා කිව්වා කියන්නේ අනිවාර්යෙන් මේක හරිම හරි 99%ක්ම මේකේ මේ ලීක් ෆුටේජස් වල සත්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙයා තව කියලා තියෙනවා this is the one of the biggest missed leaks කියලා. ඒ කියන්නේ මේ වෙනකන් මේව ජීවිතේට ගේමින් ඉන්ඩස්ට්‍රි ගේමින් හිස්ටරි එකේ මේව ජීවිතේට ගේම් එකක් රිලීස් වෙන්න කලින් ගේම් එකේ footages leak වෙලා නැහැ. ඒක ඇත්තම ඕන් තැනක කියන්න පුළුවන් මේව leak වෙලා නැහැ. මේක ඇත්තටම සමාජ මාධ්‍ය කලබන පිස්සුවක් තනි කර. මොකද මේව දෙයක් කලින් ජීවිතේට අපිට වෙලා නැති නිසා. ඉතින් මේක වුණේකින් අපිට පොඩි අවාසියක් තියෙනවා. මොකද ගේම් එක රිලීස් වෙන්න කලින් අපිට ගේම් එක වෙන්න විදිහ ගැන හැමෝටම දැනගන්න පුළුවන් වුණා. ඉතින් එතනදී රොක්ස්ටාර්ලා මොන වගේ තීරණයක් ගනීද දන්නේ නැහැ. එක්කෝ සමහර විට ඕක ඔය තියෙන විදිහට තවට වෙනස් කරන්න පුළුවන්.
ගේම ස්ටෝරී එක වගේම ඒ තියන ග්‍රෆිකල් දේවල්ලේම අපිට වෙනස් කරන්න ඉඩකට තියෙනවා මොකද ගේම එක එතකොට අර ගැම්ම බැහලා යනවා මෙම ලීක්කුණාම හැබැයි ඉතින් ගොඩක් අය අවුරුදු නමයක් විතර තිස්සේ GTA 5 එක රිලීස්සලා මේ වෙනකම්ම ගොඩක් අය ඉන්නවා මේ 6 එක එන්නේ නැද්ද කොයි කාලේද 6 එක එන්නේ කියලා ඉතින් ගොඩක් අය 2025 වෙනකොට වගේ තමයි මේක රිලීස් වෙන්නේ කියලා ඉතින් තව කල්යන්න බැරි කමක් නැහැ මොකද ඒගොල්ලෝ තව මේකේ දේවල් වෙනස් කරන්න තියෙනවා ඒ වගේම මේක ලීක් වෙච්ච නිසා ඒකට අදාළ දේවල් වෙනස් කරන්න තියෙනවා ඉතින් 2026 27 වත් ඉඳන් නැහැ නැත්තම් ලවුනාරුද්ද රිලීස් වෙන්න පුළුවන් ඒක අපිට ඩේට් එක හරියටම කියන්න බෑ හැබැයි මේ ලීක් වෙච්ච ෆූටේජස් ඇත්තම ඇත්ත 100ට ඇත්තම ඇත්ත තමයි හැබැයි 100ට එක කාරි මොකක් හරි ගුන් තැනකින් කෙලවලා ගියොත් මිසක් 99%ම පට්ට ඇත්ත මේ ජේසන් කන්ෆර්ම් කරලා තියනවා කියන්නේ එතන අනිවාර්යෙන් එයා හොයලා බලලා කියන කෙනෙක් ඒක නිසා අනිවාර්යෙන් මෙතනදී මේක අනිවාර්යෙන් ලීක් එකක් වෙන්න ඕනේ ඇත්තම GTA 6 එකේ. ඉතින් මෙතනදී අපිට තව වැඩිදුර කතා කරොත් එහෙම මෙතනදී මේ වීඩියෝ එක බැලුවම ගොඩක් අය කියන මොయ్యා මොකද්ද අප්පා මේ ග්‍රැෆික් ගන්න දෙයක් නැහැ මොනවාද මේ කරන ෂූටින් ෂූට් කරන විදියවල් එහෙම ගන්න දෙයක් නැහැ කියලා කියනවා. හැබැයි නෑ මෙතනදී තාම ගේම් එක ඩිවලොප් කරන එක විතරයි තියෙන්නේ ගේම් එක හදන එක විතරයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට ගේම් එකේ අන්තිම ෆයිනල් ඩේ කියලා මේක අපිට කියන්න බෑ. මොකද ගේම් එකේ තව කලර්ස් හදන්න තියෙනවා, බ්‍රයිට්නස් ඒවෙම හදන්න තියෙනවා. ඒ වගේම එක එක දේවල් හදන්න තියෙනවා. ඔය වාහනවල ඉන්ටීරියර් ඒවා කිසිම දෙයක් හදන්න නැතුව මේ ගේම් එක ඩිවලොප්මන්ට් මට්ටමේ තියෙන ෆූටේජස් ටිකක්නේ අපිට මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා දැම්ම හිතන්න යන්න එපා මේ ගේම් එක අපරාදේ ඊයා බලන්නකෝ මේ කැත විතරයි මෙලෝ ග්‍රැෆික් එකක් නැහැ GTA 5 එකම වගේ තමයි ඒ වගේම ග්‍රැෆික් තියෙන්නේ කියලා එහෙම හිතන්න යන්න එපා මොකද එකවා GTA 6 එකටත් කරන අපහසයක් වගේ වෙනවා ඒක නිසා ගේම් එක එනකම් බලාගෙන ඉමු 99% විතරම සම්භාවිතාවක් තියෙනවා මේක හරියන්න ඉතින් මේක තමයි අපිට දැන්ට ලීක් වෙච්ච වීඩියෝ ගැන කතා කරන්න තියෙන්නේ මොකද හැමෝටම දැනගන්න උනේ මේක ඇත්තද බොරුද කියලා. ඉතින් උත්තරේ හම්බුණා මේක ඇත්ත එක 99%ම ඇත්ත. අර මං කලින් කිව්වාගේ කොයින් හරි කෙලවෙලා 1%ක සම්භාවිතාවක් තියෙන. ඒත් කෙලවෙන්නේ නැහැ. මේක ඇත්තම ඇත්ත. කලින් කිව්වාගේ අවාසිත් වෙන්න පුළුවන් මේක නිසා. ඒක අපි දන්නේ නැහැ. ගේම් එක රිලීස් වෙනකම් ඉන්න වෙනවා අපිට මේක හරියටම බලා ගන්න. ඉතින් මං හිතර මේක අනිවාර්ය ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක්. ඒ වගේම ගොඩක් අය හොයන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් හැමෝටම බලාගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝස් ඒ වගේම GTA 6 වල අප්ඩේට්ස් බලාගන්න තමයි ඩයිසල්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝස් වලින් ඉස්සරහට සැටමු. good luck.